ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ යෝකෝ භික්කවේ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්කවේ සම්මා සංකප්පෝති සද්ධාවන්ත පින්වත්නි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ බුදුදහමේ මූලික කරුණු පැහැදිලි කරමින් සිදු කරන ධම්මවිචේ දේශනා මාලාවේ චතුරාර්ය සත්‍යේ මාර්ග සත්‍ය පිළිබඳ දේශනා පෙළෙහි අද දිනට નિયમિતව පවතින්නේ සම්මා සංකප්ප මාර්ගාංගය පිළිබඳ පැහැදිලි කරගෙන අපි පසුගිය සතියේ මාර්ග සත්‍ය පිළිබඳ මූලික හැඳින්වීමක් සිදු කළා. ඒ වගේම මේ මාර්ග සත්‍යෙහි පළමු මාර්ගාංගය ප්‍රමුඛම මාර්ගාංගය වන සම්මා දිට්ඨිය පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් අපි සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා අද දවසේ බලාපොරොත්තු වෙන්නේ සම්මා සංකප්ප මාර්ගාංගය පිළිබඳව මූලික කරුණු පැහැදිලි කර දෙන්නට. අපි සිහිපත් කළා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේහි මාර්ගාංග 8ම මනසේ පහළ වෙන චෛතසික ධර්ම 8ක්. සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. සම්මා සංකප්ප කියලා කියන්නේ විතර්ක චෛතසිකය. එතකොට අද දවසේ අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ විතර්ක චෛතසිකයේ විවිධ ස්වરૂපයන්. ප්‍රධාන වශයෙන්ම සංකල්පනාව කොටස් දෙකකට බෙදෙනවා සම්‍යක් සංකල්පනා සහ මිත්‍යා සංකල්පනා වශයෙන් මිත්‍යා සංකල්පනා හැටියට කරුණු තුනක් දැක්වෙනවා කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප ඊට ප්‍රතිවිරුද්ධ වූ කුසලමය සංකල්ප තුන තමයි නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකල්ප නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ කාමයන්ගෙන් නික්මීම පිළිබඳ. කාම සංකප්ප කියලා කියන්නේ කැමැති අරමුණු නැවත නැවත ග්‍රහණය කර ගැනීම, ඒවායෙන් ආස්වාදේ ලැබීම, ඒවා පවත්වා ගැනීම පිළිබඳ කල්පනාවයි කාම සංකල්පනාව. ඊට ප්‍රතිවිරුද්ධ වූ කාමයන්ගෙන් නික්මීම, කාමයන්ගේ ආදීනව දැකලා, කාමයන්ගේ නිසරු බව දැකලා, ඒ කාමයන්ගෙන් මනස ඉවත් කර ගැනීම පිළිබඳ සංකල්පනාව තමයි නෙක්ඛම්ම සංකල්පනාව. ඊළඟට ව්‍යාපාද සංකල්පය කියලා කියන්නේ අන්‍ය සත්වයින්ට දුක, පීඩාව කැමති වෙන බව.
ඒ කියන්නේ පටිඝ සම්පයුක්ත මානසික තත්ත්වය. එතකොට ඒ තත්ත්වයට ප්‍රතිවිරුද්ධ වූ සත්වයින්ගේ සුවය යහපත කැමති වෙන ගතිය තමයි අව්‍යාපාද සංකල්පයයි කියලා හඳුන්වන්නේ. වෙනත් වචනයකින් කියනවා නම් මෛත්‍රී මූලික මනෝභාවය. ඊළඟට තුන්වෙනි කාරණය විහිංසා සංකප්ප කියලා කියන්නේ සත්වයින්ට හිංසාව පමුණුවන්නට කැමති බව. කායික පීඩා පමුණුවන්නට, වාචසිකව පීඩා ඇති කරන්නට, මානසිකව පීඩා ඇති කරන්නට, ඒ සත්වයින් පෙළන්නට, ඒ සත්වයින් තලන්නට, ඒ සත්වයින්ට කායික මානසික පීඩාවන් ජනිත කරන්නට ඇති කැමැත්ත තමයි විහිංසා සංකප්ප කියලා කියන්නේ. ඒ පිළිබඳව විතර්ක චෛතසිකයේ ගොඩනැගෙන. අවිහිංසා සංකප්ප කියලා කියන්නේ ඒ සත්වයින්ගේ පීඩාව නොකමැති වෙන බව. ඒ කියන්නේ පීඩා විඳින සත්වයිනුත් ඒ පීඩාවෙන් මුදවා ගන්නට, දුක් විඳින සත්වයින් දුකින් මුදවා ගන්නට, කායිකව මානසිකව යම් සත්වයෙක් දුකට පීඩාවට පත් වෙලා සිටිනවා නම් ඒ දුකෙන් පීඩාවෙන් ඒ සත්වයින් මුදවා ගැනීම පිළිබඳ උනන්දුව තමයි අවිහිංසා සංකප්ප. වෙනත් වචනයකින් කියනවා නම් කරුණා මූලික හැඟීම. එතකොට මේ විදිහට කාම, ව්‍යාපාද, විහිංසා වශයෙන් මිත්‍යා සංකල්ප තුනක් පවතිනෝ, ඒ මිත්‍යා සංකල්ප දුරු කිරීම සඳහා ඊට ප්‍රතිවිරුද්ධ වූ නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන සම්‍යක් සංකල්පනා තුනක් පවතිනෝ. එතකොට මේ මිත්‍යා සංකල්ප වශයෙන් උත් සම්‍යක් සංකල්ප වශයෙන් උත් ක්‍රියාත්මක වෙන්නේ කුමක්ද? විතර්ක නැමැති චෛතසිකය. විතර්කයයි කියලා කියන්නේ අපේ මනසෙහි තියෙන එක්තරා ගුණයක් නැවත නැවත අරමුණ කෙරෙහි සිත යොමු කරන ගුණය. ඒ කියන්නේ පින්නතුනේ දැන් මේ නාම රූප ධර්මයන් අතර සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහෙනේ. එතකොට එක් සිතක් ඇති වෙලා නිරුද්ධ වුණහම ඊළඟට ඇති වෙන සිත අර මුල් අරමුණු කෙරෙහිම නැවත නැවත යොමු වෙන්නට යම්කිසි බලපෑම් කරන ගුණයක් මේ සිතෙහිම පැවතිය යුතුයි. එක් සිතක් ඇති වෙලා නිරුද්ධ වෙනකොට ඒගත්තු ආරම්භණය වෙතම නැවත නැවත ඒ චිත්ත පරම්පරාව යොමු කිරීමෙහිලා සහාය වෙන ගුණය තමයි විතර්ක චෛතසිකය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි අන්තර්ජාලයේ පරිගණකයක් හෝ එහෙම නැත්නම් ජංගම දුරකථනයක් හෝ පාවිච්චි කරමින් අපි අන්තර්ජාලයේ යම් කාරණයක් සෙවුවොත් අපි හිතමු අද දවසේ ප්‍රවෘත්ති. ඒ අද දවසේ ප්‍රවෘත්ති කියන කාරණේ අපි වාර කිහිපයක් සෙවුවහම ඊළඟට අපි අන්තර්ජාලයට පිවිසෙනකොටම වර්තමානයේ විවිධ ප්‍රවෘත්ති වෙත අපේ අවධානය යොමු කරනවා. එහෙම තියෙන මාතෘකා ගෙනවිත් දෙනවා අපේ අවධානයට යොමු කරන්න. එතකොට අපි අර වරක් දෙකක් ඒ පිළිබඳව සෙවීම් කළාම ඒ කෙරෙහිම නැවත නැවත යොමු කරන්න පුළුවන් විදිහට තමයි මෘදුකාංග සකසලා තියෙන්නේ. මේ මෘදුකාංග වල තියෙන ගුණය නිසා තමයි නැවත නැවත අපි කැමති පැතිවලට අපේ අවධානය යොමු කරන්න ඒ වර්ගයේ මාතෘකා තොරතොර ගෙනල්ලා දෙන්නේ. අන්න ඒ වගේ අපේ සිතේ තියනවා. එතකොට එතන ඒ මෘදුකාංගය තුල සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ. හරියට දැන් අපේ සිතුම් පැතුම් තේරුම් අරගෙන වගේ, අපි හිතන හැටි දන්නවා වගේ, අපි කල්පනා කරනවා දන්නවා වගේ අපිට කැමති දේවල් මතු කරලා දෙනවා. එතකොට කැමති දේ තීරණය කරන්නේ කොහොමද? අර වරක් දෙකක් අපි යමක් පිළිබඳව සෙව්වනම් ඊට පස්සේ මෘදුකාංගය විසින් හඳුනා ගන්නවා මේ වර්ගයේ ඒවා තමයි සොයන්නේ. එතකොට ඒ වර්ගයව මතු කර දෙනවා. අන්න ඒ වගේ අපේ සිතේ එක්තරා ගුණයක් තියෙනවා. යම්කිසි අරමුණකට අපි යොමු වුණා නම් ඒ අරමුණ පිළිබඳව අපට කැමැත්තක් ඇති වුණා නම් ඒ කැමැත්ත ඇති වුණු අරමුණු කෙරෙහිම යලි යලි සිත යොමු කරන්නට පොළඹවන යම්කිසි ගුණයක් අපේ සිතේ තියෙනවා. අන්න ඒ ගුණය තමයි විතක්ක චෛතසිකයයි කියලා. එතකොට යම් අරමුණක් කෙරෙහි අපේ මනසේ ගැටුමක් ඇති වුණා නම් ඒ ගැටුම්කාරී තත්වයන් ඇති කරන අරමුණු නැවත නැවත මතු කර කර පෙන්නනවා. දැන් යම් පුද්ගලයෙක් දකිනකොටම ඒ පුද්ගලයා පිළිබඳව අපට අප්‍රසාදයක් ඇති වුණොත්
ගැටුමක් ඇති වුණොත් මනසේ නුරුස්නා ගතියක් ඇති වුණොත් ඒ නුරුස්නා ගතිය ඇති වුණු තැන ඉඳලම ඒ පුද්ගලයාගේ අපට රුස්සන්නේ නැති පැතිම තමයි මතු කර කර පෙන්වන්නේ. ඒ පුද්ගලයා දකිනකොටම අපට ප්‍රසාදයක් ඇති වුණොත් ඊට පස්සේ ප්‍රසාදජනක දේවල්ම තමයි නැවත නැවත මතු කර කර පෙන්වන්නේ. අන්න ඒ විදිහට අපට මූලික වශයෙන් යම්කිසි හැඟීමක් ඇති කරනවා ඇති වෙනවා නම් ඒ හැඟීම නැවත නැවත උද්දීපනය කරන්න මතු කරන්න තහවුරු කරන්න අවශ්‍ය කාරණා මතු කර කර පෙන්. ඒ නිසා පෙරේරු කාණේ මහානායක හඳුරෝ සිහිපත් කරනවා යම්කිසි කෙනෙකුට වැරදි දෘෂ්ටියක් ඇති වුණොත් හරියට පාට කණ්ණාඩියක් පැලඳ ගත්තා වගේ. එතකොට පේන හැමදේම ඒ වර්ණයෙන්ම තමයි පෙනෙන්නේ. යමක් වැරදි විදිහට තේරුම් ගත්තොත් ඒ වැරදි විදිහටම තමයි පෙනෙන්නේ. යම් කෙනෙක් පිළිබඳව යම් දෙයක් පිළිබඳව සැකයක් ඇති වුණොත් අපට ඒ සැක හිතෙන කරුණම තමයි මතුවෙවි පෙනෙන්නේ. විශ්වාසය තහවුරු වෙන කාරණයක් පෙනෙන්නේ නැහැ. යමක් පිළිබඳව අපට භීතියක් ඇති වුණොත් බිය ඇති කරන කරුණම තමයි නැවත නැවත මතු කර කර පෙන්වන්නේ. අපට යමක් පිළිබඳව ශෝකයක් ඇති වුණොත් ශෝක වීමට අදාළ කරුණම නැවත නැවත මතු කර කර පෙන්වන්නේ. තර මෙන්න මේ කාර්යය නැවත නැවත කරන්නට අපේ සිත මෙහෙවන ප්‍රධාන චෛතසික ධර්මයක් තමයි විතක්ක චෛතසිකය. ඒ විතක්ක චෛතසිකයෙන් තම අරමුණෙහි ඒ අපි මුලින් ගත්තු හැඟීමට අනුරූපී වූ විදිහට යලි යලි ඒ ආරම්භනේහි ඒ පැතිම මතු කරමින් අපේ සිත මෙහෙවන්නේ විතර්ක චෛතසිකයේ විසෙ. එතකොට මිත්‍යා සංකල්පනාවක් ඇති වුණා නම් කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා වශයෙන් අපට වැරදි සංකල්පනාවක් ඇති වුණා නම් දිගින් දිගට අර විතර්ක චෛතසිකයේ විසින් ඒවම අවස්ස දෙනවා. එතකොට ඒ තුලම පුද්ගලයා දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අපේ මනසේ කාම සංකල්පනාවක් මතු වුණහම අපට ඒක යටපත් කර ගැනීම පහසු නැහැ. ව්‍යාපාද සංකල්පනාවක් මතු වුනහම විහිංසා සංකල්පනාවක් මතු වුනහම ඒක යටපත් කර ගැනීම පහසු නැත්තේයි අර විතක්ක චෛතසිකයේ විසින් ආපහු අපේ මනසේ ඒ අරමුණ කෙරෙහිම යොමු කරනවා ඒ හැඟීමම මතු කර ඉදිරිපත් කර දෙනවා ඒ විදිහෙන් දකින්න. ඒ නිසා මේ මිත්‍යා සංකල්පනාවෙන් සිත මුදවලා සම්‍යක් සංකල්පනාවට යොමු කිරීම තාම දුෂ්කර කාර්යයක් වෙනවා. නමුත් කෙසේ හෝ එය පුරුදු පුහුණු කළ යුතුයි නිර්වාණ අවබෝධය සඳහා. මොකද වැරදි විදිහට අරමුණ කෙරෙහි විතර්ක කරන තාක්කල් කෙලෙස්මයි මතුවෙන්නේ. එතකොට කෙලෙස් දුරු කරන්න නම් කෙලෙස් දුරු වෙන ආකාරයට මේ විතර්ක මතු කරන්නට අපේ සිතට පුහුණුවක් දෙන්න. මේක දීර්ඝ කාලයක් නැවත නැවත පුහුණු කරන්නට ඕන. ඒ නිසා තමයි මේ මාර්ගාංග භාවිත බහුලීකృత වඩන්නට ඕන, බහුල කොට වඩන්නට ඕන. එහෙම බහුල කොට වඩනකොට තමයි එය අපේ මනසේ මාර්ග ධර්මයක් හැටියට, ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්න ගන්නෙ. අවශේෂ චිත්තචෛතසික ධර්මයන්ට නායකත්වය දෙන්න, මූලිකත්වය ගන්න ඒවා සමත් වෙන්නේ එහෙම සිතේ ප්‍රබලත්වයට පත් වුණු චෛතසික ධර්ම. ඉතින් මේ සම්මා සංකප්පය එහෙම නැත්නම් විතක්ක චෛතසිකය ඒ අතින් ඉතාම ප්‍රබල චෛතසික ධර්මයක්. ඒ බහුලව අපේ මනසට පුරුදු වෙලා තියෙන මිත්‍යා සංකල්ප වශයෙන් ඒ සම්‍යක් සංකල්ප වශයෙන් ගොඩනගන්නට තමයි අපි දැන් ටිකෙන් ටික පුරුදු පුහුණු කරන්නේ මේ නිර්වාණගාමිනී මාර්ගය තුල. යම්කිසි කෙනෙකුගේ මනසේ මිත්‍යා සංකල්ප ගොඩනැගෙන්නට මේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියන මේ සංකල්පනා තුන අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවයක් තියෙනවා. කාම සංකල්පනාව ස්වභාවයෙන්ම සත්ව සන්තානයේ ඇතිවිය හැකි පොදු ලක්ෂණයක්. ඒ කුමක් නිසාද? අවිද්‍යාවෙන් ආරම්භණයන්ගේ යථා ස්වභාවය වසා දැමුවට පස්සේ මේ ආරම්භණයන්හි පවතින නිස්සාරත්වය ප්‍රකට වෙන්නේ නැහැ. නිසරු බව ප්‍රකට වෙන්නේ නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ? යලි යලි හටගන්නා වූ නාම රූප ධර්මයන්හි ඉන්ද්‍රයන් ප්‍රබෝධමත් කරන ගතිය ඉන්ද්‍රයන්ට ස්පර්ශය. අපි පෙර දිනක සිහිපත් කළා විශේෂයෙන්ම පටිච්චසමුප්පාදය පිළිබඳව පැහැදිලි කරනකොටත්, ඒ වගේම දුක්ඛ සත්‍ය පිළිබඳව පැහැදිලි කරනකොටත් අපි සිහිපත් කළා මේ ඉන්ද්‍රයන්
ඉන්ද්‍රියන් දන්නේ නැහැ මම මේ අරමුණ ගන්නවා මට මේ අරමුණ ගන්න ඕන කියලා එහෙම එකක් නැහැ. අර කාන්දමට ඊට අදාළ යකඩ කෑලි ආදී ඇවිත් ඇලෙනකොට කාන්දමට ඕනකමක් නැහැ. මම මේවට තමයි කැමති කියන අදහසකුත් නැහැ. යකඩ කෑලි වලට අපි කාන්දම වෙත තමයි අපි යන්නේ කියන අදහසකුත් නැහැ. කිසිදු අදහසක් නැතුව නමුත් කාන්දම තියෙන තැනට ඒවට තියෙන යකඩ කෑලි යකඩ කුඩු ඇදිලා එනවා. අන්න ඒ වගේ මේ ඉන්ද්‍රියන්හි පවතිනවා ඇසට වර්ණ ධාතුව අරමුණු වෙනකොට ඒ වර්ණ ධාතුවෙන් උත්තේජනය වෙන ආස්වාදනය කරන ගතිය ඇතිව තමයි චක්කු ඉන්ද්‍රිය සැකසීලා තියෙන්නේ. ඒ වගේම කනට අරමුණු වෙන ශබ්ද ආස්වාදනය කරන ඒවෙන් උත්තේජනයක් ලබන විදිහට තමයි සෝත ඉන්ද්‍රිය සැකසීලා තියෙන්නේ. එතකොට මේ පංචේන්ද්‍රයන්ම මේ විදිහට උත්තේජනය වෙනකොට ඒ උත්තේජනය විඳින්නට සිත කැමති වෙනවා. ඒ නිසා පංචේන්ද්‍රයන්ගෙන් නැවත නැවත ඒවා ලබන්නට සිතට ඕන වෙනවා. කුමක් නිසාද? අර උත්තේජනය අත්විඳින්න. අන්න ඒ විදිහට මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වසා දමන අවිද්‍යාවත් සමග ඉන්ද්‍රයන් ප්‍රබෝධමත් කරන ගුණයකුත් මේ සංස්කාර ධර්මයන්හි පවතින නිසා ඒ ගති ලක්ෂණයට යලි යලි ඇලුම් කරන ගතිය අපේ මනසෙහි පහළ වෙනවා. ඒක තමයි කාමච්ඡන්ද කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් කාම සංකල්පන. එහෙම නැත්නම් කාම තණ්හාව. මේ විවිධ වචන වලින් හඳුන්වන්නේ ලෝභ මූලික වූ සිත. එතකොට මේ කාම තණ්හාව දෙවිධයකින් ඇති වෙනවා. වස්තුකාම සහ ක්ලේශකාම වශයෙන්. වස්තුකාමය කියලා කියන්නේ ඉන්ද්‍රියට අරමුණු වෙන ආරම්මණයට ප්‍රියකරන ගතිය. ඇසට රූපයක් අරමුණු වෙනවා නම් ඒකට කැමති වෙනවා. කනට ශබ්දයක් අරමුණු වෙනවා නම් ඒකට කැමති වෙනවා. ඒකට කියනවා වස්තුකාමයි. ක්ලේශකාම කියලා කියන්නේ ඒ ඇසට අරමුණු වෙන රූපය එහි නැතත් මනසින් මේ පිළිබඳව නැවත නැවත විතර්ක කරමින් කල්පනා කරමින් ආස්වාදයක් ලබන්නට මානසිකව කැමති. එතෙන්ද මේ විතක්ක චෛසිකේ ගොඩක් උදව් කරනවා. දැන් ඇසට රූපේ අරමුණු වෙනකොට ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මලක් හෝ තමන් කැමති ප්‍රියමනාප වර්ණයක් හෝ ස්වභාවික පරිසරයක් හෝ කෘතිම සකසන ලද ගොඩනැගිලි ආදිය හෝ චිත්‍ර මූර්ති හෝ මේ කවර දෙයක් හෝ ඇසට අරමුණු වෙනකොට එහි හැඩය එහි වර්ණය එහි සටහන අනුව යම්කිසි ආස්වාදයක් ලබන උත්තේජනයක් විඳින ගතිය ඇති වෙනවා. ඒකට නැවත නැවත සිත ප්‍රිය කරනවා. එතකොට ඒ ප්‍රියකරන නිසා ඒ මොහොතේ ඇසට අරමුණු වෙන ආරම්භණයට ප්‍රියකරන ගතිය වස්තුකාමයයි. ඊට පස්සේ ඒ වස්තුවෙන් අපේ මනස අපේ ඇස ඉවතට ගත්තට පස්සේ නැවත නැවත මතක් කර කර අර විතක්ක චෛතසිකයේ විසින් අර අරමුණ කෙරෙහි අපේ අවධානය යොමු කරනවා. දැන් අරමුණ ඇසට පේන්න නැහැ. මනසින් නැවත නැවත මතු කර කර ඒ ආරම්භණය කෙරෙහි සිත මෙහෙවනවා විතක්ක චෛසිකේ. අන්න එතකොට ක්ලේශකාමයේ මතු වෙනවා. එතකොට වස්තුකාමයේ ක්ලේශකාමයක් බවට පරිවර්තනය කරලා මනසේ නඩත්තු කරන්න ලොකු සහයෝගයක් දක්වන කොමක්ද? විතක්ක චෛතසිකේ. එනිසා ඒතනත්තාට කාමයෙන් මිදෙන්නට ඉඩ දෙන්නේ නැතිව නැවත නැවත කාමයෙහිම අලවා එහිම බන්ධනය කර එහිම මුසපත් කර තබන්නට මේ කාම විතර්කය හේතුවක් වෙනවා. එහෙම නැතිනම් ඒ විතර්ක චෛසිකෙන් ඒ ඇති කරන පෙළඹවීම නොතිබුණා නම් ඇසට රූපය දකින අවස්ථාවේ විතරක් අපට තෘෂ්ණාව ඇති වෙලා ඒක නිරුද්ධ වෙනවා. කනට ශබ්දය ඇහෙන වෙලාව විතරක් ඒ පිළිබඳව කැමැත්තක් ඇති වෙලා ඒක නැති වෙනකොට ඒක නිරුද්ධ වෙනවා. එහෙම නිරුද්ධ වෙන්නට නොදී විතක්ක චෛතසිකයේ විසින් රූපය ඇතත් නැතත් යලි යලි අපේ මනසට ඒ ආරම්භණය මතු කරලා දෙනවා. එතකොට තමයි අරමුණ නැති තැනත් ක්ලේශකාමයේ ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නේ. මේ විදිහට වස්තුකාම ක්ලේශකාම කියන දෙවිධයෙන්ම අපේ සිතෙහි ආරම්භණයන් පිළිබඳව ඇති වෙන කැමැත්ත ඒවා අත්පත් කර ගැනීම ඒවා පවත්වා ගැනීම ඒවෙන් ඉන්ද්‍රිය පිනවමින් ආස්වාදයක් ලැබීම වශයෙන් ඇති වෙන කැමැත්ත තමයි කාම සංකල්පනා කියලා කියන්නේ. විතර්ක චෛතසිකයේ විසින් ඒ නැවත නැවත නඩත්තු කරනවා. ඒ නිසා එය කාම සංකල්පනාවක් හැටියට මිත්‍යා සංකල්පනාවක් හැටියට මනසේ වර්ධනය වෙනවා.
මේ කාම සංකල්පනාව ගොඩ නැගෙනකොට ඒ නිසාම හටගන්න තව සංකල්පනාවක් තියෙනවා. ඒ තමයි ව්‍යාපාද සංකල්ප. කොහොමද කාම සංකල්පනාවත් එක්කලා ව්‍යාපාදේ හටගන්නේ? කාමය කියන්නේ කැමැති බව, ව්‍යාපාදේ කියන්නේ අකමැති බව, ගැටෙන බව. කොහොමද මේ දෙක එකට යන්නේ? පින්තුනේ අපි යම්කිසි අරමුණකට අකමැති වෙන්නේ කුමක් නිසාද? වෙනත් දෙයකට කැමති වෙන නිසා. ඒ කියන්නේ යම් පුද්ගලයෙක් කරන වැඩක් පිළිබඳව අපට නොසතුටක් නොමනාපයක් ඇති වෙන්නේ අපි ඒක වෙනස් විදිහකට කරන්න ඕන කියලා හිතන නිසා. එම වෙනස් ආකෘතියක් අපේ මනසේ තියෙන නිසා. ඒ වෙනස් වූ ආකෘතිය අපි උපාදාන කරගෙන ඉන්න නිසා. එම වෙනස් ආකෘතියක් අපිට නැතිනම් වෙනස් ආකෘතියක් උපාදාන කරගෙන නැතිනම් ඒක එහෙම කළත් එකයි මෙහෙම කළත් එකයි ඒ පිළිබඳව ගැටුමක් ඇති කරගන්නට දෙයක් නැහැ. ඒ නිසා ඇලීම් ගැටීම් දෙක ප්‍රතිවිරුද්ධ ධර්ම වුණත් ඒවා අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන ගතියකුත් පවතිනවා. අන්‍යෝන්‍ය වශයෙන් පත්‍ය වෙන ගතියක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තෘෂ්ණාව හෙවත් කාමච්ඡන්දය, කාම තණ්හාව, එහෙම නැත්නම් කාම සංකල්පය තමයි ව්‍යාපාද සංකල්පනා ගොඩනගන්නට ප්‍රධාන පදනම වෙන්නේ. ତර මේ දෙකටම අවිද්‍යාව මුල් වෙනවා. සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොයැටෙන ගතිය. ඒ නොයැටීම අඳුරු බව, නොපෙනෙන බව මූලික කොටගෙන ඉන්ද්‍රයන් උත්තේජනය කරන්නට උදව් වෙන කරුණුවලට ඉන්ද්‍රියත් යොමු වෙනවා, මනසත් යොමු වෙනවා. ඒ කැමති වෙන ආරම්භන නැතිව ඊට වඩා ප්‍රතිවිරුද්ධ වෙනස් අරමුණු ලැබෙනකොට එය ඉන්ද්‍රිය විසිනුත් සිත විසිනුත් ප්‍රතික්ෂේප කරන්නට පෙළඹෙනවා. අන්නේ ප්‍රතික්ෂේප කරනකොට ඒ ආරම්භණය අහෝසි වීම, එය විනාශ වීම මනසින් අපේක්ෂා කරනවා. ඒක තමයි ව්‍යාපාදයයි. එතකොට ඒ ව්‍යාපාදය නිසා ඊළඟට විහිංසාව හටගන්නවා. විහිංසා කියලා කියන්නේ හිංසා කරන්න, පීඩා කරන්න, කායිකව මානසිකව පෙළන්න කැමති, පීඩාවක් ඇති කරන්න කැමති, දුකට පමුණුවන්නට කැමති. දැන් ඇයිද දුකට පමුණුවන්නේ? ඒ අරමුණට අකමැති නිසා. එතකොට විහිංසා විතර්කයේ ගොඩ නැගෙන්න ව්‍යාපාදයේ හේතු වෙනවා. ව්‍යාපාදයේ ගොඩ නැගෙන්නට කාම සංකල්පනාව හේතු වෙනවා. කාම සංකල්පනාව ගොඩ නැගෙන්නට අවිද්‍යාව මූලික පදනම වෙනවා. මේ විදිහට අවිද්‍යාව මුල් කොටගෙන කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා එකින් එකට ප්‍රත්‍ය වෙමින් වඩා වඩාත් ගැඹුරට වර්ධනය වෙනවා. මූලික ඇති වෙන්නේ කාම සංකල්පනාව. කාම සංකල්පනාව නිසා තමයි ව්‍යාපාද සංකල්පනා හටගන්නේ. ව්‍යාපාද සංකල්පනා නිසා තමයි පුද්ගලයා තුළ විහිංසා සංකල්පනා නිර්මාණය වෙන්නේ. මෙන්න මේ தত্ত্বය පවතින තාක්කල් පුද්ගලයාගේ මනස නැඹුරු වෙන්නේ මොන පැත්තටද? ක්ලේශයන්ට, අකුසලයට, පාපයට, අසද්ධර්මයට, සසරට, අපාගත වෙන තැනට පුද්ගලයාගේ මනස නැඹුරු වෙනවා. එතකොට ඒ අපායෙන්, සංසාරයෙන් සිත මුදවලා විමුක්තිය වෙත යොමු කරන්නට අවශ්‍ය නම් දැන් මේ මාර්ගාංග කියලා අපි කතා කරන්නේ මොනව ගැනද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. මේ සංසාර දුකින් මිදීමේ වැඩපිළිවෙල. සංසාර දුක කිව්වේ මොකද්ද? ඇඟට දැනෙන පීඩාව, හිතට දැනෙන පීඩාව කියන ලාමක මට්ටමින් නෙමෙයි, මේ නිස්සාර වූ සංස්කාර ධර්මයන්ගේ ඉපදීම් විදීම් දෙකෙන් නැවත නැවත පෙළෙන දැවෙන නිසරු ගතිය. එතකොට මේ නිසරු සංස්කාර ධර්මයන්, නිසරු පංචස්කන්ධ ධර්මයන් ගොඩනගන්නේ තෘෂ්ණාව විසින්. තෘෂ්ණාවට පදනම් වෙලා තියෙන අවිද්‍යාව. ඒ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරන්නට නම් ඒ අවිද්‍යාව සහ තෘෂ්ණාව දුරු කරන්නට අවශ්‍ය ධර්ම, ප්‍රතිවිරුද්ධ ධර්ම ගොඩනගන්න ඕන. ඒ ප්‍රතිවිරුද්ධ ධර්ම තමයි මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී ගුණාංග හැටියට අපි හඳුනාගන්නේ. එතකොට අර මිත්‍යා සංකල්පනාව තියෙන තාක්කල් කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක සහ විහිංසා විතර්ක තුලින් අපේ මනස අවිද්‍යාවෙහි, තෘෂ්ණාවෙහිම නැවත නැවත ගිල්වනෝ. ඒන් මිදෙන්නට ඕන නම් ඊට ප්‍රතිවිරුද්ධ වූ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන ඊට ප්‍රතිවිරුද්ධ වූ සංකල්පනාවන් ගොඩනැගී යුතුයි. එතකොට එහෙමනම් නෙක්ඛම්ම සංකල්පයයි කියන්නේ කොමක්ද? අර
කාමෙහි ඇලෙන ගතිය, බැඳෙන ගතිය, නැවත නැවත කාමයේ කෙරෙහිම අපේ සිත යොමු කරන ගතියනේ කාම සංකල්පනා කිව්වේ. නෙක්ඛම් සංකල්පනා කියලා කියන්නේ කාමෙහි ආදීන වේ දකිමින්, කාමෙහි නිසරු බව දකිමින් කාමයන්ගෙන් නික්මෙන්නට යලි යලි සිත පොළඹවන ගතිය. වෙන තුනේ හැම විටම ප්‍රතිවිරුද්ධ ධර්මයක් තියෙන නිසා තමයි එක් ධර්මයක් අහෝසි කරන්න පුළුවන් වෙන්නේ. අඳුරට ප්‍රතිවිරුද්ධ වූ ආලෝකයේ නැමති ධර්මයක් තියෙන නිසා තමයි අපට අඳුර නසන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපට ඕන වෙච්ච පමණට අඳුර නසන්න බෑ. ඒ අන්ධකාරයට ප්‍රතිවිරුද්ධ ආලෝකය වගේ අපේ මනසේ ඒ කාම සංකල්පනාවට ප්‍රතිවිරුද්ධ වූ නෛෂ්කාම්‍ය සංකල්පනාව කුද්ගොඩ නගන්නට පුළුවන්. එතකොට ඒකත් අර මුලින් කිව්ව කාම සංකල්පනාව වගේ මේ විතරකේම සහයෝගයෙන් වැඩි දියුණු කරන්න. ඒ කියන්නේ එක වතාවක් අපිට මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය වැටහුණාට ඒ සිත වහාම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වුණාම ආය කාම සංකල්පනා මතුවෙන්න පුළුවන්. හැබැයි අර විතරක චෛතසිකයෙන් අපට උදව් කරගන්න පුළුවන් ඒ කාමයන්ගේ තියෙන නිස්සාරත්වය නැවත නැවත දකින්න, බලන්න, සිහි කරන්න අපේ අවධානය යොමු කිරීම. අන්න ඒ විදිහට නැවත නැවත විතර්ක චෛතසිකයේ විසින් කාමයන්ගේ නිසරු බව පෙන්වා දෙන තැනට පුහුණු කිරීම තමයි නෙක්ඛම්ම සංකප්ප කියන්නේ. දැන් අද ගොඩක් දෙනා නෙක්ඛම්මේ හැටියට හිතාගෙන ඉන්නේ අත්හැරීම. අත්හැරීම කියලා බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ භෞතික වශයෙන් දේවල් වලින් බැහැර වීම. භෞතික වශයෙන් බැහැර වීමත් යම් ප්‍රමාණයකින් උදව් වෙනවා. හැබැයි වැදගත් වෙන්නේ එතන මනෝභාවය. මනෝභාවය තමයි හුඟක් දෙනාගේ මේ සංස්කාර ධර්මයන්ගේ නිසරු බව දැකීම නෙමෙයි, ඒවා පිළිබඳව බියපත් වීම, තැති ගැනීම, එහෙම නැත්නම් ගැටීම, අප්‍රසන්න වීම, නුරුස්සන ගතිය, එබඳු මනෝභාවයන් මුල් කරගෙන බොහෝ දේවල් අතහරිනවා. අකමැත්ත නිසා දේවල් අතහරින්නට අමුතු විදර්ශනාවක්, අමුතු මාර්ග සත්‍යක් තියෙන්නට ඕනේ. තිරිසන් සත්තු තමන් අකමැති දේවල් අතහරින. තිරිසන් සතත් යමකට අකමැති නම් තමන්ගේ පැටියට අකමැති නම් පැටිය අතහැරලා දාන. තිරිසන් සතා යම් ප්‍රදේශයකට අකමැති නම් එයින් ඒ ප්‍රදේශය නිසා බියතැති ගැනීම මතු වෙනවන, ඒ ප්‍රදේශයේ උවදුරුපත්ු වෙනවන, ඒ ප්‍රදේශය අතහැරලා දාන. එතකොට අකමැත්ත නිසා, ගැටීම නිසා, පටිඝය නිසා දේවල් අතහැර දමන්නට අමුතු විදර්ශනාවක්, අමුතු ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. ඒක තිරසං සත්තු තුළ පවා විද්‍යමාන වෙන ප්‍රකට ලක්ෂණයක්. අපට තියෙන්න ඕන විශේෂ ගුණය කුමක්ද? කාමයන් අත්හැරීම. කාමයන් කියන්නේ කැමති වෙන දේවල් අතහරින්න. කැමති වෙන දේවල් අතහරින්න නිකම් බෑ. ඒවායේ තියෙන නෛෂ්කාම්‍ය ගුණය, එහෙම නැත්නම් ඒවා තියෙන නිස්සරු බව, නොයදගත් බව, අර්ථ ශූන්‍ය බව හරියට තේරුම් ගන්න. එතකොට දැන් ධර්මයේ පැහැදිලි කරනවා පටික්කුලය සහ අසුභය කියලා කාරණා දෙකක්. පටික්කුල සංඥාවත් අපට කාමයන්ගෙන් නික්මෙන්නට උදව් වෙනවා, අසුභයත් අපට කාමයන්ගෙන් නික්මෙන්න උදව් වෙනවා. නමුත් පටික්කුල සංඥාව උදව් වෙන්නේ తాවකාලිකව විතරයි. ඒක දිගට දිගට වර්ධනය වුණොත් නුරුස්නා බවකට, ද්වේෂයකට, පටිඝයකට පාදක වෙන්නට බැරි කමක් නැහැ. සති සම්පජඤ්ඤයෙන් තොරව පටික්කුලයම නැවත නැවත දකින්නට ගියොත්. ඒ නිසා තමයි සමහරු කියන්නේ, හාමුදුරනේ මං පිළිකුල් භාවනාව කළා, දැන් මට මොකක්වත් ප්‍රිය නැහැ, කෑමක් ප්‍රිය නැහැ, බිරිඳක් ප්‍රිය නැහැ, සැමියාක් ප්‍රිය නැහැ, දරුවෝත් ප්‍රිය නැහැ, ගෙදර ඉන්නත් ප්‍රිය නැහැ. මේ විදිහට දැන් මගේම ශරීරය ගැනත් මට පිළිකුලක් ඇති වෙනවා. ඒ මට්ටමටපත් වුනොත් ඒක පටලවිල්ලක් වෙනවා. ඇයි ඒ සති සම්පජඤ්ඤයෙන් තොරව අර පටික්කුලය බහුලව මනසේ ප්‍රගුණ කරලා තියෙනවා. ඒ සංඥාව. එතකොට ඒක යම්කිසි විකෘතියක් ඇති කරන්නට හේතු වෙනවා. අපිට පටික්කුලය උදව් කරගන්නට පුළුවන් වෙන්නේ මූලික වශයෙන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු තරුණ දරුවෙක් මට මේ තැනත් තියම විවාහ කරගන්නට ඕන කියලා නොසුදුසු කාන්තාවක් විවාහ කරගන්න උත්සාහ කරනවා. දැන් මව්පියන්ට ඕන වෙනවා ඒ කාන්තාව ඔබට සුදුසු නැහැ කියලා කියා දෙන්නට. ඒක කොච්චර කියා දුන්නත් මේ දරුවට ඒක වැටහෙන්නේ නැහැ.
එතකොට මව්පිය මොකද කරන්නේ? අර කාන්තාවගේ තියෙන දුර්වලකම් පෙන්වනවා. ඒ ළමයා මෙහෙම කෙනෙක් මේ විදිහේ දුබලකමක් තියෙනවා, මේ විදිහේ දුර්වලකමක් තියෙනවා. නිතර තරහ එනවා, තැමියා ගැන සැලකිල්ලක් නැහැ, කරුණා මෛත්‍රියක් නැහැ. මේ විදිහට කියලා අර දුර්වලකම් ටික පෙන්වනවා. ඒ දුර්වලකම් ටික පෙන්වුවාම අර දරුවගේ සිතේ අර ඇති වුණු ආදරය වෙනුවට යම් කිසි රොස්සන් නැති ගතියක් මනසේ මතුවෙනකොට අර දැඩිව ඇලිච්ච බැඳිච්ච ගතිය අඩු වෙන්නට ඒක తాවකාලික උදව්වක් වෙනවා. හැබැයි ඒ නොසුදුසු ගති ලක්ෂණ ගැන නැවත නැවත හිතන්න ගියොත් එහෙම මනසේ නොසතුටක් ගැටීමක් අටිගයක් වර්ධනය වෙන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. අයථා විදිහට ඒ පිළිබඳව කල්පනා කළොත් අන්න ඒ වගේ අපට මේ පංචස්කන්ධය පිළිබඳව, මේ රූපය පිළිබඳව, මේ කුණපකොට්ටාසයන් පිළිබඳව දැඩි ඇල්ම, රූපකාමය, ශබ්දකාමය, විශේෂයෙන්ම වස්තුකාමය දුරු කරගන්නට අපට ඒවාහි ආදීනවේ ගැන කල්පනා කිරීම, එහෙම නැත්නම් එහි තියෙන පටික්කුල ස්වභාවය ගැන කල්පනා කිරීම යම් ප්‍රමාණයකට උදව් වෙනවා. නමුත් වැදගත් වෙන්නේ ඊට වඩා අසුභ ස්වභාවය තේරුම් ගැනීම. අසුභ කියන්නේ සුභ වශයෙන් ගන්නට දෙයක් නැහැ කියනවා. අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනාත්ම නිසා මේ සංස්කාර ධර්මයන් අසුභයි. ඒ කියන්නේ ඇලෙන්නට, බැඳෙන්නට, ආස්වාදනය කරන්නට තරම් දෙයක්, වැදගත් දෙයක් මෙහි නැහැ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන වහා බිඳී යනවා. ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා. ගත යුතු කිසිවක් නැහැ, සාරයක් නැහැ. ඒ වෙලාවට ඉන්ද්‍රයන්ට తాවකාලික උත්තේජනයක් ඇති කළාට එයත් ඇති වෙලා නිරුද්ධ වෙනවා. එහි වැදගත් සාරයක් නැහැ. ඒ වගේම මේක විඳින කෙනෙකුත් නැහැ. විඳින බවක් දන්නේත් නැහැ. ඉතින් එහෙමනම් මේ ආරම්භණයන් කෙරෙහි ඇලෙන්නේ බැඳෙන්නේ කුමක් නිසාද කියලා අන්නේ යථාර්ථය දකින්න තමයි අපට අසුභය ටිකෙන් ටික ප්‍රකට වෙන්නට ගන්න. අර පටික්කුල සංඥාව වගේ ප්‍රතිවිරුද්ධ මනෝභාවයක් ගොඩනැගීමක් නෙමෙයි, අසුභය තුල තියෙන යථාර්ථය දැකීම තුලින් තමයි අපි ඒ කාමයන්ගෙන් නික්මෙන්නට මනස සකස් කරගන්නේ. ඒ නිසා දැඩිව කාමච්ඡන්දය ඇති වෙනකොට, දැඩිව කාම සංකල්පන ඇති වෙනකොට, දැඩි විදිහට කාම රාගය ඇති වෙනකොට, දැඩි විදිහට කාම විතරකයන් ඇති වෙනකොට අපට ඒයින් වළක්වා ගන්නට පටික්කුල සංඥාව යම් ප්‍රමාණයකින් උදව් වෙනවා. හැබැයි ගැඹුරට යද්දී අපට පටික්කුල සංඥාවට වඩා වැදගත් වෙන්නේ කොහොමද? සංස්කාරයන්ගේ යථා ස්වභාවය දැකීම තුලින් ඇති කරගන්නා වූ අසුභ සංඥා. එතකොට ඒ අසුභ සංඥාව දියුණු කරන පමණට තමයි කාමයන්ගෙන් නික්මීම පිළිබඳ නෛෂ්කාම්ම්‍ය දියුණු කරන්න පුළුවන්. අපි මේ තහදිත් පැහැදිලි කරලා තියෙනවා. එක්තරා අවස්ථාවකදී මහාලී කියන ලිච්ඡවි රජුරෝ බුදුරජාණන් වහන්සේ වෙත ගිහින් අහනවා, ස්වාමීනි මේ සත්වයන් කෙලසෙන්නට, පිරිසුදු වෙන්නට යම් කිසි හේතුවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, ඔව් ඒ දෙකම ඇති වෙන්නේ හේතු නිසා. එතකොට මහාලී ලිච්ඡවි රජුරෝ අහනවා, ස්වාමීනි සත්වයන් කෙලසෙන්නේ කොමක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහාලී මේ ආරම්භණයන්හි ඉන්ද්‍රයන් පිනවන ගතියක් තියෙනවා. ඒ ඉන්ද්‍රයන් පිනවන ගතියක් නැතිනම් සත්වෝ මේ අරමුණු වලට කැමති වෙන්නේ නැහැ. ඒ කැමති වෙන්නට ඒ ඉන්ද්‍රයන්ට ප්‍රිය වෙන පිනවන ගතියක් මේ අරමුණු වල තියෙනවා. ඒ අරමුණු වල ඉන්ද්‍රයන්ට ප්‍රිය වෙන ගතියම නැවත නැවත මතු කර කර ඒකම තලුමරමර, ඒකම යලි යලි ආස්වාදනය කරන්නට ගියාම අන්න කාම සංකල්පනා මතු වෙලා ඒ තුලින් ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා නිර්මාණය වෙමින් සත්‍යය කෙලසෙනවා කියලා කියන්නේ සිත කිලිටි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් මහාලී ලිච්ඡවි රජුරෝ අහනවා, ස්වාමීනි මොන සත්‍යය පිරිසිදු වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහාලී මේ ආරම්භණයන්හි තියෙන කලකිරෙන්නට සුදුසු ඒවාෙහි નિසරු ගතිය. එතකොට මුලින්ම කලකිරීමක් ඇති වෙනවා, දෙවනුව ඒක කලකිරලා වැඩක් නැහැ, ඒකෙහි ස්වභාවයයි කියලා තේරුම් ගන්නකොට එහි නිස්සාරත්වය Tamanට දැනෙන්න ගන්නවා. ඒකට තමයි ආදීනවයයි කියලා කියන්නේ. ඒතර ආදීනවය මුල් අවස්ථාවේදී අපට ගැටුම්කාරී විදිහට දැනෙනවා.
මුල්වස්ථාවේදී අපට කලකිරුණු ස්වභාවයකින් තමයි අපි ඒ දිහා බලන්නේ. හැබැයි පසුව අපට දැනෙන්න ගන්නවා කලකිරිලා වැඩක් නැහැ. මෙතන තියෙන්නේ එහි ස්වභාවයයි. ඒ නිසා එහි નિසරු බවයි කියන බව වැටහෙනකොට අපට ඒ පිළිබඳව තියෙන ඇල්ම දුරු වෙනවා. ඒක තමයි නිබ්බිදාව කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. අත නිබ්බින්දති දුක්ඛේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඥාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඥාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. එතකොට මේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන බව, දුකයි කියන බව, සියලු ධර්මයන් අනාත්මයි කියන බව විදර්ශනා ප්‍රඥාවෙන් දකිනකොට ඒ තනත්තාට මේ ධර්මයන් පිළිබඳව නිබ්බිදාව, නිබ්බින්දති කියලා කියන්නේ නොවිඳින බව. විඳින්නේ ඇයි? එහි ආස්වාදයක් දකිනකොට, ආස්වාදයේ ග්‍රහණය කරනකොට. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මහාලි ලිච්ඡවි රජුරන්ට පැහැදිලි කරලා දෙන්නේ, මහාලි මේ ආරම්මණයන්හි ඉන්ද්‍රිය පිනවන ගතියක් තියෙනවා. එතකොට අර විතක්ක චෛතසිකයේ විසින් නැවත නැවත පිනවන පැත්තම මතු කර කර පෙන්නවා. ඒකයි අපි අර මුලින් කිව්වේ මේ විතර්ක චෛතසිකයේ ස්වභාවය. සැකයක් ඇති වුණොත් සැක ඇති වෙන පැත්තම මතු කර කර පෙන්නවා. තරහක් ආවොත් කෝප වෙන්න හේතු වෙන කරුණුම නැවත නැවත මතු කර කර පෙන්නවා. ඇල්මක් ඇති වුණොත් ඇලෙන්න සුදුසු කරුණුමයි පෙන්වන්නේ, වෙන මොකක්වත් පෙන්වන්නේ නැහැ. ඒ නිසා තමයි ඔය තරුණ දූදරුවන්ට ඔවුනොවුන් කෙරෙහි හැඟීමක් ඇති වුණාම මේ තනත්තා තමයි මට සුදුසු, මේ තනත්තිය තමයි සුදුසු කියලා බැඳීමක් ඇති වුණාම ඊට පස්සේ කොච්චර අඩුපාඩු තිබුණත් ඒවා පේන්නේ නැහැ. අම්මා තාත්තා පෙන්නලා දුන්නා වුණත් ඒක මේ Tamanට විරුද්ධව කියන කතාව, මේ විවාහය කඩා කප්පල් කරන්න කියන කතාව, මේක තමන්ට මේ ලැබෙන්න යන දේ නවත්තන්න ඊර්ෂ්‍යාවට කියන කතාවක් වගේ දකිනවා විනා ඒ දරුවට මේකේ යථාර්ථය පේන්නේ නැහැ. කොමක් නිසාද? අර සරාගීව දේවල් පිළිබඳව හිතන්න, තෘෂ්ණා මූලිකව, ආස්වාද මූලිකව හිතන්න පටන් ගත්තට පස්සේ ඒකේ ආදීනවේ පේන්නේ නැතුව යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නමුත් එහි ආදීනවයක් තියෙනවා. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව නිසා එහි අසුබ වූ ස්වභාවයක් පවතිනවා. ඒ ස්වභාවය ප්‍රකටව දකින්නට පුළුවන් නම්, එය නැවත නැවත මතු කර කර දකින්නට පුළුවන් නම්, අන්න එය තමයි නෛෂ්කාම්‍ය සංකල්පනාව දියුණු කරගන්නට හේතු වෙන්නේ. ඒ නිසා තමයි සත්වයා නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන යහපත් සංකල්පනාවන් දියුණු කරගෙන ඒතනත්තා නිකලස් භාවයට පැමිණෙන්නේ, පිරිසිදු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට එකම අරමුණෙහි ආස්වාදයේ පැත්ත නැවත නැවත මතු කර කර විතර්ක කරනවා නම් ඒතනත්තාගේ කාම සංකල්පනා වැඩෙනවා. එහි નિසරු පැත්ත නැවත නැවත මතු කර කර දකිනවා නම් ඒතරත්තාට නෙක්ඛම්ම සංකල්පනාව වැඩි දියුණු වෙන්න එක හේතුවක් නතර. අරමුණ එකමයි. එකම අරමුණ පිළිබඳව කාම සංකල්පනා ඇති කරගන්නත් පුළුවන්, නෙක්ඛම්ම සංකල්පනා ඇති කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි එකම අරමුණ පිළිබඳව අපට ව්‍යාපාද සංකල්පනා ඇති කරන්නත් පුළුවන්, මෙත්තාව ඇති කරගන්නටත් පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට කෙනෙක් කරන වරදක් පිළිබඳව අපට තරහ ගන්න පුළුවන්, කෝපයෙන් හිතන්නට පුළුවන්. එහෙම කෝපයෙන් හිතන්න පටන් ගත්තාම ඒක විවිධ ස්වරූපයෙන් වැරදි පැතිම අපට මතුවෙවි පෙනෙන්නට ගන්න. හැබැයි මෛත්‍රී පූර්වකව පුද්ගලයෙක් වැරදි කරන්නේ නොදන්නා බව නිසායි, ඒ පුද්ගලයා මේ වරදින් මිදෙනවා නම් ඔහුට යහපතක්, මේ අනතුරෙන් මිදෙනවා නම් ඒතනත්තාට යහපතක් කියලා අපට හිතන්න පුළුවන් නම් ඒ ප්‍රමාණයට අපේ මනසේ මෛත්‍රී සංකල්පනාව දියුණු කරගන්නට පුළුවන්. ඊළඟට විහිංසා සංකල්පනා කියලා කිව්වේ කායික මානසික පීඩා ඇති කරන, පෙළන, හිංසා කරන ගතිය. ඒතර ඒ පැත්තට අවධානය යොමු කළොත් ඒ පැත්තම මතුවෙවි දැනෙන්නට ගන්න. දැන් උදාහරණයක් ඇටියට පින්නතුනේ, යම් කිසි කෙනෙක් සමග බහින්බස් වෙලා එක පහරක් හරි ගහන්න පීඩා කරන්න අපි ඉදිරියට ගියොත් ඊට පස්සේ ආයේ අපට අපේ මනස සංසුන් කරන්න පහසු නෑ.
ඊට පස්සේ අනිත් කෙනත් අත උස්සනවා. ඊට පස්සේ තමන්ට යටපත් වෙන්න සංසුන් වෙන්න බැරි මට්ටමක් උදා වෙනවා. කුමක් නිසාද? ක්‍රියාත්මක වුණාට පස්සේ දිගින් දිගටම විහිංසා සංකල්පනාව වර්ධනය වෙමින් වේගින් ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. එතකොට ආයේ මෙත්තා සංකල්පනාව දි කරන්නට පහසු නැහැ. ඒ නිසා අනිත් කෙනාට හිංසා කරන්න, පීඩා කරන්න එක වචනයක් හෝ කටින් පිට වුණාට පස්සේ, එක පහරක් හෝ ගහන්නට ක්‍රියාත්මක වුණාට පස්සේ එතෙන් පටන් විහිංසා සංකල්පනාවම වැඩෙනවා විනා අවිහිංසා සංකල්පනාව කරුණාව අවදි කරගන්නට පහසු නැහැ. ව්‍යාපාද සංකල්පනාව අවදි වුණාට පස්සේ ඒකම වැඩෙනවා විනා මෙත්තා සංකල්පනාව අවදි කරගන්නට පහසු නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවා පිළිබඳව හොඳින් කල්පනා කරලා අපේ මනසේ ඒ සංකල්පනා ගොඩනැගෙන හැටි තේරුම් අරගෙන නැවත නැවත ඒ සංකල්පනාවන් දියුණු කරගන්නට උත්සාහ කරන්න ඕන. ඒක මනසට පුරුදු වුණාම අර කාමය මතු කළාම ඒ ඔස්සේම සංකල්පනා ගොඩනැගෙන්නාසේ නෛෂ්කාම්ම්‍ය හෙවත් නිසරු බව දකිනකොට යලි යලි එයම මතු කර පෙන්වන තැනට අපේ සිත පුහුණු කරන්න පුළුවන්. ඒක තමයි නෛෂ්කාම්ම්‍ය සංකල්පනා දියුණු කරනවායි. අර ව්‍යාපාදයේ තරහව ඇති වුණාම ඒ පැත්තම මතු කර කර පෙන්නනවා වගේ මෙත්තාව අවදි කරගත්තාම එයම නැවත නැවත මතු කර කර සිත තුල තහවුරු වෙන තැනට අපේ සිත පුහුණු කරන්න පුළුවන්. ඒක තමයි අව්‍යාපාද සංකල්පනා කියන්නේ. අර අනුන්ට වචනයෙන් හිංසා කරන්න හෝ අතිපයින් දඬුමුගුරු වලින් හිංසා කරන්න හෝ පලිගන්න ක්‍රියාත්මක වෙනකොට ඒකට අවශ්‍ය කාරණාම මතු කර කර දෙන්නා වගේ අපට ඕන නම් අව්‍යාපාද අවිහිංසා සංකල්පනාව කරුණාව අපේ මනසේ නැවත නැවත මතුවෙනටත් මනස පුහුණු කරන්න පුළුවන්. ඒක තමයි අවිහිංසා සංකල්පය දියුණු කරනවායි කියන්නේ. එතකොට මේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ සම්‍යක් සංකල්පනාව ප්‍රතඥන සත්වයෙකුගේ මනසේ තුන් ආකාරයකින් වැඩෙන්නට පුළුවන්. කාමාවචර, රූපාවචර, අරූපාවචර වශයෙන්. කාමාවචර වශයෙන් වැඩෙනකොට ඒතනත්තගේ මනසේ තදංග වශයෙන් අර ක්ලේශ ධර්මයන් යටපත් කරන්නට උදව් වෙනවා. කාම සංකල්පනා తాවකාලිකව යටපත් කරලා නෛෂ්කාම්‍ය සංකල්පනා ඇති කරගන්නටයි කාමවචර වශයෙන් මේ මනෝභාවයන් පුහුණු කරන කෙනෙකුට පුළුවන්. තදංග වශයෙන් කියන්නේ తాවකාලික. ඒතනත්තගේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා తాවකාලිකව යටපත්. නැවත මතුවෙන්න පුළුවන්. වෙනත් කරුණක්. හැබැයි රූපාවචර අරූපාවචර ධ්‍යාන පුරුදු කරගත්තු තැනත්තාට විස්කම්බන වශයෙන්, ඒ කියන්නේ දීර්ඝ කාලීනව අර කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා මතු නොවි මනස පවත්වන්නට පුළුවන්. කුමක් නිසාද? ඒ තැනත්තාගේ චිත්ත සංතානයේ නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සංකල්පනා වඩා ශක්තිමත්, වඩා ප්‍රබල වෙලා ඒ නිසා දීර්ඝ කාලයක් ඒ ක්ලේශයන් මතු නොවීම පවත්වා ගන්නට පුළුවන්. ලෝකෝත්තර වශයෙන් මාර්ගසිතෙහි මේ සම්මා සංකප්පය ගොඩනැගුණහම එයින් ඊට අදාළව ප්‍රතිවිරුද්ධ ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරනවා. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ ත්‍රිවිධාකාර සංකල්පනාව සම්‍යක් සංකල්පනා වශයෙන් මාර්ගසිතෙහි පහළ වෙනකොට ඒ මාර්ගචිත්තෙන් නැවත නොහට ගන්නා ආකාරයෙන් කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා ප්‍රහාණය. එතකොට ඒක සමුච්ඡේද ප්‍රහාණය. එතකොට කාම ලෝකයේ අපේ මනස පුහුණු කරන ප්‍රමාණයෙන් අපට පුළුවන් වෙන්නේ තදංග වශයෙන් යටපත් කරන්න, රූපාවචර අරූපාවචර ධානසිත පුහුණු කරනකොට අපට පුළුවන් වෙනවා විස්කම්බන වශයෙන් දීර්ඝ කාලීනව යටපත් කරන්න, මාර්ගසිත තුළ එය වැඩි දියුණු කර ගන්නකොට අපට පුළුවන් වෙනවා සදාකාලික වශයෙන් ඒ මිත්‍යා සංකල්පනාවන් ප්‍රහාණය කරන්න. අන්න එතනට අපේ මනසේ මේ සම්‍යක් සංකල්පනාවන් දියුණු කර ගන්නට පුළුවන් නම් ඒ මට්ටම තමයි
සම්මා සංකප්ප මාර්ගාංගයයි කියලා හඳුන්වන්නේ මාර්ගසිතේ පහළ වෙන සම්‍යක් සංකල්ප. එතකොට අපිට මූලික අවස්ථාවේදී ලෞකික තත්ත්වයේදී ඒක ක්‍රම තුනකට වැඩි දියුණු කළ යුතු වෙනවා. හැබැයි මාර්ගසිතේ එකම ධර්මයක් හැටියටයි වැඩේ. ලෞකික සිත්වල නෙක්ඛම්ම සංකල්පනාවේ එක අවස්ථාවක, අව්‍යාපාද සංකල්පනාවේ එක අවස්ථාවක, අවිහිංසා සංකල්පනාව තවත් අවස්ථාවක, ඔහොම අවස්ථා තුනකදී තමයි මේ සංකල්පනා තුන වැඩි දියුණු කරන්නේ ප්‍රතජන සිතේ. හැබැයි ලෝකෝත්තර සිතේ ඒ නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන සංකල්ප තුනම එකවර ජනිත වෙනවා. එය හඳුන්වනවා සම්මා සංකප්ප මාර්ගාංගයයි. එකම මාර්ගාංගය තුලින් අර ක්‍රියාවන් තුනම එකවර සිද්ධ වෙනවා. කුමක් නිසාද? එතරම්ම මනස පුරුදු පුහුණු කරලා තියෙන නිසා. දැන් මෙතනට අපේ මනස පුහුණු කරන්නේ කොහොමද? එහෙම පුහුණු කරන්නට නම් අපි කාම සංකල්පනාවලින් මනස මුදවා ගන්න ක්‍රමෝපායන් ටික ටික පුරුදු පුහුණු කරන්න. කාම සංකල්පනාව කිව්වේ කාමයන්ගෙන් ආස්වාදනය ලබන්න, ඒවා අත්පත් කරගන්න, ඒවා නඩත්තු කරගන්න මනසේ ඇතිවෙන පෙළඹීම. ඒක පොදු සත්ත්ව ගතිය. දැන් මෙතනින් මනස නික්මවා ගන්නට අර වස්තුකාම, ක්ලේශකාම කියන දෙකේම ආදීනවය දකිමින්. වස්තුකාමයේ ආදීනවය අපට ප්‍රකටයි. මොකද්ද වස්තුකාමයේ ආදීනවය කියලා කියන්නේ? දැන් ගයක් හැදුවොත් ඒක අතුපතු ගන්න ඕන, මකුළුදල් කඩන්න ඕන, සුද්ධ කරන්න ඕන, ආය පරණ වෙනකොට සුණු පිරියම් කරන්න ඕන, කැඩලා බිඳලා වැටෙනකොට ආය ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඉතින් කෙලවරක් නැති පීඩා. දරුවෙක් හදාගත්තන් පස්සේ දරුවාගෙන් ආස්වාදයක් තියෙනවා. හැබැයි කුඩා කාලේ නාවන්න, කවන්න, පොවන්න, රැක බලා ගන්න ඕන, ලොකු මහත් වෙනකොටත් රැක බලා ගන්න ඕන, ආවාහ විවාහ කරලා දෙන්නට ඕන. ඊට පස්සේ ඒ අයගේ දරු මල්ලන් බලන්න ඕන, ඒ අයගේ ජීවිතවල ඇති වෙන ප්‍රශ්න ගැන හොයන්නට ඕන. ඒතකොට ජීවත් වෙලා ඉන්න තාක්ම ඒ සියල්ලෙන් යම් යම් ආස්වාදයක් වගේම දුක් පීඩා මතුවෙනවා. ධනය හම්බ කරගත්තාම මේකෙන් සතුටක් සුවයක් විඳින්න පුළුවන්. හම්බ කරන්නත් වෙහෙසෙන්න ඕන, රැක ගන්නත් වෙහෙසෙන්න ඕන, ඒවා හොරු ගන්න එකෙන්, සතුරු ගන්න එකෙන්, රජයට අත්පත් කරගන්න එකෙන් මේ නොයෙක් දේවල් වලින් අපිට පීඩා ඇති වෙනවා. ඒතර වස්තුකාම කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන වස්තුන්, පුද්ගලයන් පවතින තාක්කල් යම් ආස්වාදයක් විඳින්න පුළුවන්. හැබැයි ඒත් එක්කම මහත් වූ ආදීනව සමූහයක් අත්විඳින්නට සිද්ධ. එනිසා බුදුරජාණන් වහන්සේ ආකාර 10කින් කාමයන්ගේ ආදීනව දේශනා කරනෝ. අට්ටිකංකලූපමා කාම, තිනුක්කූපමා කාම, රුක්කපලූපමා කාම, අසිසූනූපමා කාම, සත්තිසූලූපමා කාම, රුක්කපලූපමා කාම, අංගාරකාසූපමා කාම, සුපිනකූපමා කාම, මේ විදිහට කාමයන්ගේ ආදීනව පෙන්නනවා. හරියට ලේ මස් නැති ඇට කැබැල්ලක් ලෙව කන සුනකෙක් වගේ. ඌට මස් ගඳ නිසා අර ඇට කැබැල්ල ඉවතට දාන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒක හපනවා, ලෙව කනවා. නමුත් ඒකෙන් කුස පිරෙන්නේ නැහැ. ඒ මස් රසය නැතත් මස් ආග්‍රහණය නිසා ආහාර සංඥාවක් එනවා, ආහාරය පිළිබඳ කැමැත්තක් එනවා. එතකොට නැවත නැවත ඒ පිළිබඳව කැමැත්ත ඇති වෙන නිසා ඒකත් එක්ක පොරබදනවා. එතකොට දැන් ආහාර සංඥාව නිසා ඒ සතාට ආහාර ජීර්ණය කරන්නට අවශ්‍ය එන්සයිම ආදී ශරීරය තුළ නිෂ්පාදනය වෙනවා, සක්‍රිය වෙනවා. එතකොට කුසගින්න තවත් වැඩි වෙනවා. දැන් අර මස් කට්ටත් එක්කලා දඟලලා කුසගිනි නිවෙනව නෙමෙයි, කුසගිනි වැඩි වෙනවා. හැබැයි ඒක ඉවත දාන්න හිතෙන්නේ නැහැ. ඒකත් එක්ක පොරබැදුවයි කියලා කිසිම තෘප්තියක් ඇත්තේ නැහැ. ඒ වගේ තමයි වස්තුකාමයේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රුක්කපලූපමා කාම, ගහක ගෙඩි හැදිලා තියෙනවා, ගස් නගින්න දන්න මිනිස්සයා ගහට නැගලා කඩාගෙන කනවා. ගස් නගින්න දන්න නැති මිනිස්සේ පොරවක් අරගෙන ඇවිල්ලා මටත් ගෙඩි ඕනේ, ඒ නිසා මට ගහට නගින්න බෑ, මං ගහ මුලින් කපනවා. එතකොට ගහේ ඉන්න මිනිස්සයා මමයි මුලින් නැග්ගේ කියලා එහිම එල්බගෙන හිටියොත් ගහ මුලින් ඇද වැටෙනකොට පතිත වෙලා දිවි නසා ගන්නටයි සිද්ධ වෙන්නේ. ඊළඟට මංශපේසූපමා කාම,
උකුස්සෙක් හෝ ලිහිණියෙක් හෝ එහෙම නැත්නම් කපුටෙක් හෝ මස් කැටියක් අරන් යනකොට මමයි මේ මස් කැටිය මුලින්ම ගත්තේ කියලා හිතුවට හරියන්නේ නැහැ. අනිත් කපුටොත් අනිත් ලිහිණියොත් අනිත් උකුස්සොත් මස් වලට කැමති. ඒ නිසා අර මස් වැදැල්ල අතහරින තාක් පසුපස ඇවිල්ලා කොටනවා, හපනවා, ඒක උදුර ගන්න හදනවා නොඑක ආකාර. ඒතොර මමයි මේක හොයාගත්තේ කියලා හරියන්නේ නැහැ. අනිත් සත්තු කාමයට කැමති. කාමය බහුසාධාරණයි. බහුසාධාරණ නිසා තමන් ඒක අත්පත් කරගත්තා වුණාට අනිත් බොහෝ දෙනත් ඉඩක් ලැබුණොත් ඒක පැහැර ගන්නට බලාගෙන ඉන්නවා. මමයි මේ කාන්තාව විවාහ කරගත්තේ කියලා හරියන්නේ නැහැ. ඒ කාන්තාව පිළිබඳ ප්‍රේමනාප බවක් ඇති වෙන තවත් අය ඒ කාන්තාව දැහැගන්නට ආස්වාදයක් ලබන්නට උත්සාහ කරනවා. මමයි මේ මුදල් ධාර්මිකව හරිහම්බ කරගත්තේ කියලා හරියන්නේ නැහැ. තව කෙනෙකුට ඒක පැහැර ගන්නට හොරකම් කරන්න වංචා කරන්නට අවස්ථාවක් ලැබුණොත් ඒ මනුස්සයෙක් හොරකම් කරගන්නට උත්සාහ කරනවා. ඇයි ඒ? කාමයෝ බහුසාධාරණ නිසා. ඒවා බොහෝ දෙනා ප්‍රිය කරන දේවල් නිසා. මෙන්න මේ විදිහට වස්තුකාමයට ඇලුම් කරන්නා උත්ත් සත්වයා ඒ වස්තුව නිසාම දුකට, පීඩාවට, ව්‍යසනයටපත් වෙනවා. හරියට ගිනිහුලක් පත්තු කරගත්තු කෙනෙක් ඒ ගිනිහුල අතහැරියේ නැත්තම් පත්තු වෙලා ඇවිල්ලා අත පිලිස්සෙන්නාසේ අත් නොහැර හිටියොත් ඒින්ම විනාශ වෙනවා. මස් කැටිය ගත්තු කුස්ස අනිත් අය කොටනකොට අතහැරියොත් ජීවිතේවත් බේර ගන්න පුළුවන්. මමයි මේ මස් කැටිය මුලින්ම දැහැගත්තේ කියලා ඒ පිළිබඳ තෘෂ්ණාවෙන් හිටියොත් සමහරට ජීවිතයත් නැති වෙන්නට පුළුවන්. මේ විදිහට වස්තුන්ගේ ආදීනවය අපට බොහෝ කොට ප්‍රකටයි. හැබැයි ක්ලේශයන්ගේ ආදීනවය එතරම් ප්‍රකට කරගන්න පහසු නැහැ. මොකද එතන වස්තු නැහැ. නමුත් මානසිකව එය විඳිනවා. ඒ මානසික විඳීම කොයිතරම් දුරට අද සමාජයේ ඇබ්බැහි වෙලා තියෙනවද කියනවනම් අද මත්පැන්, මත්කුඩු, මත්ද්‍රව්‍ය නොඑක් ජාතිවලින් ගත සිත දුර්වල කරගෙන මානසිකව පමණක් ඒ සියල්ල විඳින්නට මනස පොළඹව ගන්න. ඊළඟට එදා සමාජය තුළ බොහෝ දේවල් ස්වභාවිකව අත්විඳලා තමයි ඒ ආස්වාදය ලැබුවේ. අද තාක්ෂණය දියුණු වෙනකොට ඒවා භෞතික වශයෙන් සම්පාදනය කරගන්නේ නැතිව ඒ මානසික තෘප්තිය විඳින්නට පුළුවන් වෙන විදිහට විවිධ ක්‍රමෝපායන් සකසාගෙන තියෙනවා. එයි මේ වස්තුන්ගේ ආදීනවේ පෙනුනත් ක්ලේශයේ ආදීනවේ පෙනෙන්නේ නැහැ. කුමක් නිසාද? සත්වයා කාමයට ඇලුම් කරන නිසා. ඉතින් මේ තත්වයන්ගෙන් සිත නිදහස් කරගන්නට ටිකෙන් ටික අපි පුහුණු වෙන්නට ඕන. ඒ සඳහා මේ සාසනික ව්‍යවහාරය තුළ විවිධ ක්‍රමෝපායන් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වලා දීලා තියෙනවා. ගිහියෙක් හැටියට කාමයන් ඇසුරු කරමින් ගත කරන ජීවිතයේ මාසයකට එක දවසක්වත් ඒ කාමයන්ගෙන් වෙන් වෙලා සිද්ධස්ථානයකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා කටයුතු කරන්න පුළුවන් නම් තාවකාලික වර වස්තුන්ගෙන් ඉවත් වෙනවා. වස්තුන්ගෙන් ඉවත් වුණා කියලා විතරක් කෙලස් නසන්න බෑ. ඒ නිසා ඒ දවස තුල භාවනා කරමින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගනිමින් අර කාමයන් පිළිබඳව නැවත නැවත හිතන එක වළක්වා ගනිමින් මාසෙකට එක දවසක් වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් මිදී සිටින්නට යම් පුහුණුවක් Tamanගේ මනසට දෙන්න. ඊට පස්සේ මාසයකට දවස් දෙකක් අමාවක 15ක දෙකටම ඊට පස්සේ මාසයකට දවස් හතරක් පොහොය දවස් හතරටම ඊට පස්සේ සතියක් විතර කොහෙට හරි ගිහිල්ලා විවේකීව බණ භාවනා කරන්න පුහුණු වෙනවා. මේ විදිහට ක්‍රමක්‍රමයෙන් Tamanගේ මනස වස්තුන්ගෙන් ඉවත් කරගන්නටත් ක්ලේශයන්ගෙන් ඉවත් කරගන්නටත් අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කළ යුතු වෙනවා. ඊට පස්සේ තව ටිකක් වැඩෙනකොට දීර්ඝකාලීනව తాවකාලික පැවිද්ද හෝ දීර්ඝකාලීන පැවිද්දකට හෝ යොමු වෙලා Tamange මනස පුහුණු කරන්න පුළුවන්. තව ටිකක් ගැඹුරට යනකොට සිවුර පෙරවගත්තට කෙස් කැපුවට විතරක් හරියන්නේ නැහැ. සිත කාමයන්ගෙන් මුදවා ගන්න ඕන, බ්‍රහ්මචර්යාව මනවින් පුහුණු කරන්න ඕන කියන අවබෝධයත් එක්කලා ඉන්ද්‍රිය පිනවීම තුළින් ලබන්නා වූ ආස්වාදයෙන් සර්ව සම්පූර්ණයෙන් වැළකීලා කටයුතු කරන්නට මනස පුහුණු කළ යුතු වෙනවා. ඒ බ්‍රහ්මචර්යාව පුහුණු කරනකොට ස්ත්‍රී පුරුෂයන්ගේ සංවාසයෙන් බැහැරවීම පමණක් නෙමෙයි.
සප්තවිධ මෛතුණයකින් රැකෙන්නට ඕන. සප්තවිධ මෛතුණය කියන්නේ ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් බැහැර වෙන්නට ඕන. ඒ ආකාරයෙන් තමන් කලින් ආස්වාදයේ විඳපුවා සිහි කරමින් මානසිකව ආස්වාදයක් නොලබා සිත රැක ගන්නට ඕන. ඒ වගේම ස්ත්‍රී පුරුෂයන් විසින් ඇඟිලිම් ඒ වගේම සම්බාහනය කිරීම ආදියෙන් ආස්වාදයක් නොලබා ඒන් සිත රැක ගන්නට ඕන. ඒ වගේම කලින් ඒ විදිහට අන් අය සමග ඇසුරු නිසුරු කරපුවා සිහිපත් කරමින් ආස්වාදයක් නොලබා ඉන්නට ඕන. ඊළඟට කාන්තාවන් පුරුෂයන් සමග අසභ්‍ය කතා කියමින් කාම නිශ්චිත කතා කියමින් ආස්වාදයක් ලබන්නේ නැතුව ඒන් රැකෙන්නට ඕන. කලින් කලකී එබඳු දේවල් සිහි කරමින් ආස්වාදයෙන් නොකර ඉන්නට ඕන. තාප්ප බිත්ති ආදියට එහා පැත්තේ ස්ත්‍රී පුරුෂයන් කතා බහ කරන හඬ අහලා ඒන් ආස්වාදයක් නොලබා ඉන්නට ඕන. මේ විදිහට අනුක්‍රමයෙන් ගිහිල්ලා මම මේ රකින සීලෙන් මතු දිව්‍ය සම්පත්තියක් ලබන්නට ඕන කියලා හිතන සිතුවිල්ල පවා නෛෂ්කාම්මයට බාධාවක් හැටියට දක්වනවා. ඇයි ඒ? මම මේ කුසලයෙන් දිව්‍ය ලෝකේ සැපවත් දිව්‍යාත්ම භාවයක් ලබනවා කියලා හිතනකොට ආයත් මොනවද ප්‍රාර්ථනා කරන්නේ? කාමයමයි. ඉතින් එතනට යන්නට එකවර පහසු නෑ. අර විදිහෙන් අනුක්‍රමයෙන් මුලින් මාසයකට දවසක් සිල් සමාදන් වෙලා, මාසයකට දවස් දෙකක්, මාසයකට දවස් හතරක්, සතියක්, මාසයක්, ඔය විදිහට ටිකෙන් ටික කාමයන්ගෙන්, වස්තුකාමයන්ගෙන්, ක්ලේශකාමයන්ගෙන් මිදී සිටින්නට සිත පුහුණු කරලා, ඊට පස්සේ පැවිද්දට පුහුණු කරලා, ඊට පස්සේ බ්‍රහ්මචර්යාවට පුහුණු කරලා, ඊට පස්සේ හුදකලා වාසයට පුරුදු කරලා, තවත් එහාට යනකොට දුතාංග සමාදන් වීම ආදියට පුහුණු කරන්න. දුතාංග කියන්නේ මේ කය පවත්වන්නට අත්‍යවශ්‍ය මූලික දේවල් පමණක් සම්පාදනය කරනවා. ඒවා අවශ්‍යම අවවයට විතරක් සීමා කරනවා. ආහාර ගන්න එක දවසකට එක වතාවක්. වාඩි වෙලා ඉඳගෙන පමණක්. පාත්‍රයේ පමණක්. එතකොට ඇඳුම තුන් සිවුරෙන් පමණක්. ගිහියෙක් නම් තමන් වෙන් කරගත්තු ඇඳුම හෝ දෙකෙන් පමණක්. මේ විදිහට පවතින එක පහසු නෑ. ඒන් කුමක්ද කරන්නේ? අර කයට වද දීම නෙමෙයි. කයට වද දීම කියලා කියන්නේ අත්තකිලමතානුයෝගී. අත්තකිලමතානුයෝගීදී සියලු කායික අවශ්‍යතාවයන් කප්පාදු කිරීමයි සිද්ධ වෙන්නේ. දුතාංගවලදී අවශ්‍යතා කප්පාදු කරනවා නෙමෙයි, අවමයෙන් යැපෙන්නට සිත පුහුණු කරන. කුමක් සඳහාද? කෙලස් නැසීම සඳහා. අන්න ඒ විදිහට අනුක්‍රමයෙන් භවෙන් භවයට අපේ සිත පුරුදු පුහුණු කරනකොටයි නෙක්ඛම්ම සංකල්පනාව අපේ සිත තුළ ප්‍රගුණ කරන්නට පුළුවන්. ඊළඟට අව්‍යාපාද සංකල්පනාව. ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධ මෙත් සිත. ඒ මෙත් සිත පුහුණු කරන්න නම් අපි ඉස්සල්ලා මෙත් සිත හඳුනා ගන්න. අද බොහෝ වෙලාවට මම සුවපත් වෙම්මා, සියලු සත්ත්වය සුවපත් වෙත්වා කියන වාක්‍යයකට පමණක් සීමා කරගෙන ඒ වාක්‍ය නැවත නැවත මෙනෙහි කරනවා. එහෙම හරි කරන්නට උත්සාහ කරන එක වරදක් නෙමෙයි. නමුත් එපමණකින් නවතින්නේ නැතිව අර නෛෂ්කාම්ම්‍ය ගැන කිව්වා වගේ ටිකෙන් ටික ගැඹුරට අපේ සිත මෙත්තාවෙන් පුහුණු කරන්නට උත්සාහ කරන්න. ඒ සඳහා මෙත්සිත කියන්නේ මොකක්ද කියලා හරියට හඳුනා ගන්න. මෙත්සිත කියන්නේ අන් අයගේ සුවය යහපත කැමති වෙන, ඒ ගැන උනන්දු වෙනවා. නිකන් කැමති වෙලා හරියන්නේ නැහැ. අපට ප්‍රාර්ථනා කරන්න පුළුවන් සියලු සත්ත්වෝ සුවපත් වේවා, සුවපත් වෙත්වා. හැබැයි ප්‍රාර්ථනා කළාට අනුන්ගේ සුවය වෙනුවෙන් කැප වෙන එක පහසු නැහැ. ඒ නිසා අනුන්ට යහපතක් සුවයක් කරන්න ඕන තැනදී කායිකව, වාචසිකව, මානසිකව ඒ වෙනුවෙන් උනන්දු වෙන්න මට පුළුවන්. සැමියාට බිරිඳගේ සුවය පහසුව වෙනුවෙන් උනන්දු වෙන්න පුළුවන්ද? බිරිඳට සැමියාගේ සුවය පහසුව වෙනුවෙන් උනන්දු වෙන්න පුළුවන්. අසල්වැසියාගේ සුවය පහසුව වෙනුවෙන් කැප වෙන්න පුළුවන්. මේ විදිහට අනුක්‍රමයෙන් අන් අයගේ සුව පහසුව සඳහා කායිකව, වාචසිකව, මානසිකව අවංකව කැප වෙන ගතිය. ඒක මුලදී හිතමිතුරන් පිළිබඳව, දෙවනුව මධ්‍යස්ථ පුද්ගලයන් සමග, තුන්වෙනුව තමන්ට වෛරී, තමන්ට අහිතවත් පුද්ගලයින්ටත් යහපත හිතසුව පිණිස ක්‍රියා කරන්නට තමන්ගේ මනස අවදි කරන්න පුළුවන්ද කියලා නැවත නැවත උත්සාහ කරන්න. එහෙමයි මෙත් සිත අනුක්‍රමයෙන් දියුණු කරගත යුත්තේ.
එහෙම නැති වුණොත් ව්‍යාපාදේ ඇති වෙන්නේ හිතවතුන් ගැන නෙමෙයි. ව්‍යාපාදේ ඇති වෙන්නේ මධ්‍යස්ථ පුද්ගලයන් ගැන නෙමෙයි. ව්‍යාපාදේ ඇති වෙන්නේ Tamange manase ප්‍රතිවිරෝධතාවයක් ගොඩ නැගුණු අය ගැන. ඉතින් ඒ නිසා Tamange manase ප්‍රතිවිරෝධතාවයක් ඇති කරගන්නේ නැතිව ඒ අය අපි කෙරෙහි ප්‍රතිවිරෝධතාවයක් ඇති කරගත්තා වුණත් එබඳු ගැටෙන වෛර කරන අපට අනර්ථය පිණිස පවතින පුද්ගලයා කෙරෙහි පවා හිත වැඩ කැමති වෙන මට්ටමට අපේ මෙත්තා සංකල්පනාව දියුණු කරගන්නකොට තමයි අවිහිංසා සංකප්පය මනවින් දියුණු වෙන්නේ. ඉතින් ඒක කරන්න දැන් අද කාලේ අපි දකිනවා තමන්ට කාගෙන් හරි පීඩාවක් ඇති වෙනවා නම් අපි හිතමු රැකියාව කරන ස්ථානයේ තමන්ට පීඩා කරන කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඕක ගැන ගැටෙන්න එපා. ඔකට හොඳම දේ තමයි මෙත් වඩන. ඊට පස්සේ ඉතින් වාඩි වෙලා මෙත් වඩනවා. ඒ තනත්තා සුවපත් වෙන්න සුවපත් වෙන. දැන් මේ හිතන්නේ මොකද්ද? ඇත්තට මේ මනුස්සයා සුවපත් කරන්නද? මේ මනුස්සයාගෙන් මට වෙන කරදරේ නවතින්න. ගොඩක් දෙනෙකුට එතන තියෙන වංචනික අදහසක්. ඒ මිනිහගේ මට වෙන පීඩාව වළක්වා ගන්න සුවපත් වේවා කියලා හිතන. එතන තියෙන මෙත්සිත නෙමේ, එතන තියෙන වංචනික බව පමණයි. මෙත්සිත කියන්නේ ඒතනත්තාගේ මට වෙන පීඩාව වළක්වා ගන්න නෙමේ, ඒතනත්තා සුවපත් වෙන්න. ඒතනත්තාට යහපතක් වෙන්න. ඒතනත්තාගේ මනසේ ද්වේෂය, කෝපය, වෛරය, දුෂ්ටකම දුරු වෙලා ඒතනත්තාට කායික මානසික සුවය සහනය සැලසෙන. එනිසා මේවා පටලව ගන්න නැතිව නිවැරදිව මෙත්සිත කියන්නේ කුමක්ද කියලා හඳුනගෙන ඒවා පුරුදු පුහුණු කරන්නට වෑයම් කරන්න. ඊළඟට අවිහිංසා සංකල්පයයි කියන්නේ කරුණාව. හිංසාව කියලා කියන්නේ කායිකව මානසිකව දුක ඇති කිරීම, පීඩා ඇති කිරීම. අවිහිංසා කියන්නේ කායිකවත් මානසිකවත් දුක් දුරු කරන්නට උනන්දුය. අසරණෙක් දැක්කහම, අසරණ සතෙක් දැක්කහම මුලින් අපිට ඒකත් පුහුණු කරන්න පුළුවන්. හිතවත් අය සම්බන්ධ හිතවත් කෙනෙකුට දුකක් පීඩාවක් පැමිණෙනකොට මට පුළුවන් ද මේ දුක් පීඩා දුරු කරන්න අවංකව කැප වෙන්න, කායිකවත් වාචසිකවත් මානසිකවත්. ඉතින් හැම මොහොතකම අපිට කායිකව කැප වෙන්න බැරි වෙන්න පුළුවන්. අදුතරගෙන් මට ඒ සඳහා උනන්දුවක්වත් ඇති වෙනවා. ගඟේ දරුවෙක් ගහගෙන යනවා නම් Tamanට පීනන්න පුළුවන් නම් පැනලා ගන්න පුළුවන්. පීනන්න බැරි නම් Taman ගඟට පැනනොත් Tamanුත් ඉවරයි, දරුවත් ඉවරයි. එතන තියෙන්නේ කරුණාව නෙමෙයි අඥානකම. ඒ නිසා කරුණාව ප්‍රඥාවෙන් යුක්ත වෙන්නට ඕන. තමන්ට කායිකව ඉදිරිපත් වෙන්න පුළුවන් තැනදී ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙන්න ඕන. බැරි තැනදී අනේ ඉතින් මට බෑනේ, මට පීනන්නත් බෑනේ කියලා අහක බලාගෙන යන එක නෙමෙයි, ඒ දරුවාගේ ජීවිතය රැක ගන්න ඕන කියන අවංක උනන්දුවක් තියනවා නම් තමන්ට බැරි වුණත් කළ හැකි කෙනෙකුට හෝ ඒ බව දැනුම් දෙන්නට පුළුවන්. මේ විදිහට කායිකව ක්‍රියාත්මක විය හැකි තැන එසේ ක්‍රියාත්මක වෙන්න, වාචසිකව ක්‍රියාත්මක විය හැකි තැන එසේ ක්‍රියාත්මක වෙන්න, අවම වශයෙන් මානසිකව හරි අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ ඒ හැබෑ හැඟීම අපි තුල අවංකව ඇති වුණොත්. මේ කරුණාව ගැන කතා කරනකොට අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ මේ කියන්නේ සංවේදී බව ගැන නෙමෙයි. සංවේදී බව අධික පුද්ගලයෝ අපට සමාජයේ මුණ ගැහෙනවා. ඒ අය අනිත් අය දුකටපත් වෙලා ඉන්නවා දකිනකොට තමනුත් දුක් වෙනවා. එතකොට අනුන්ගේ දුකෙහිදී තමන් කම්පා වෙනවා. අනුන්ගේ දුකෙහිදී තමන් කම්පා වුණොත් තමනුත් ඒ මඩවලටමයි යදගෙන වෙන්නේ. ඒ නිසා අනුන්ගේ දුකෙහිදී කම්පා වීම නෙමෙයි කරුණාව කියන්නේ, අනුන්ගේ දුක් දුරු කරන්නට උනන්දු වෙන ගතිය. දැන් බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. උන්වහන්සේගේ අනුන්ගේ දුකෙහිදී කම්පා වෙන්න ගියා නම් මහා කරුණික වෙනකොට ලෝකයේ සියලු සත්ත්වයන්ගේ දුක පිළිබඳව බුදුහාමුදුරන්ට දිවා රාත්‍රී කම්පා වෙවි තමයි ඉඳ වෙන්නේ. එතකොට උන්වහන්සේ ඒකෙන් විඳවන්නටයි වෙන්නේ. නෑ පින්නතුනි, කරුණාව කියන්නේ එහෙම කම්පා වෙන ගතියක් නෙමේ, සිසිල් මෘදු මොලොක් මනෝභාවයක්. ඒන් උත්සාහවත් වෙන්නේ දුකටපත් වූ තැනැත්තාගේ දුක් දුරු කරන්න. තමන් සුවපත්ව, තමන් ශක්තිමත්ව සිටින නිසායි තමන්ට පුළුවන් වෙන්නේ අනිත් කෙනාගේ දුක පීඩාව දුරු කරන්න ඥාන සම්ප්‍රයුක්ත. ඒ නිසා කරුණාව සමග ප්‍රඥාව යෙදුනේ නැතිනම් ඒක සංවේදී බවක් තුළින් තමනු දුක් විඳින තැනකට නොදැනුවත්වම පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ නිසා මේ මනෝභාවයන් නිවැරදිව හඳුනාගෙන ඕන පුරුදු පුහුණු කරන්න. නෛෂ්කාම්‍ය පුහුණු කරද්දී අපි පටික්කුලය
පටිඝය වර්ධනය කරන්නේ නැතිව සංස්කාර ධර්මයන්ගේ නිසරු බව නිවැරදිව තේරුම් ගන්නට උත්සාහ කරන්නේ. ඒ වගේම මෙත්තාව පුහුණු කරද්දී අනේකාගේ මට වෙන පීඩාව දුරු කරගන්නට කියලා වංචනික වෙන්නේ නැතිව අවංකව අනිත්‍ය සුවපත් කිරීමේ අදහස මතු කරගන්න. කරුණාව පුහුණු කරද්දී සංවේදී බවින් තමන් කම්පාවටපත් වෙන්නේ නැතිව අවංකව දුකටපත් වුණු අනිත් කෙනාට පිහිට වීමේ හැඟීම මතු කරගන්නට උත්සාහ කරන්න. මෙන්න මේ විදිහට නිවැරදි මනෝභාවය, නිවැරදි චෛතසිකයේ කුමක්ද කියලා හරියට දැනගෙන හඳුනාගෙන නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා නිවැරදිව තේරුම් අරගෙන ඔය කියන ලද ආකාරයෙන් අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කරන කෙනෙකුට තමයි කාමාවචර වශයෙන් මේ සම්‍යක් සංකල්පනාව ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ. ධාන වඩන කෙනෙකුට තමයි රූපාවචර අරූපාවචර වශයෙන් ය දිගු කාලීනව පුහුණු කරන්න වෙන්නේ පුළුවන් වෙන්නේ. ඒ දෙආකාරයෙන්ම ප්‍රගුණ කරන ලද කෙනෙකුට තමයි විශේෂයෙන් ලෝකෝත්තර වශයෙන් මාර්ගසිතෙහි නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන ත්‍රිවිධ සංකල්පයම එක් චෛතසික ධර්මයක් හැටියට සම්මා සංකප්ප වශයෙන් අවදි කරන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා මේ සුද්ධම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. බුදුදහමේ මූලික කරුණු පැහැදිලි කරමින් සිදු කරන ධම්මවිචේ දේශනා මාලාවේ සමස්ත දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ නුගේගොඩ උඩහමුල්ල ග්‍රීන්වුඩ් ටෙරස්සේ පදිංචි අජන්ත කරුණාරත්න මහත්මා, රේණුකාබේ ගුණවර්ධන මහත්මිය, පසන් තරිඳු කරුණාරත්න පුතණුවන්, පුසන්තා හෙට්ටි ආරච්චි දියණිය, භාග්‍යහසිතාංජලි කරුණාරත්න දියණිය සහ රන්දික අමරසිංහ පුතණුවන් ඇතුළු පිරිස. පින්කමේ මූලික ආරම්භන දේශකයන්න් වහන්සේ ඇතුළු සැමට ආශිර්වාද කිරීමත්, හැටන් දික්කොය ප්‍රදේශයේ පදිංචිව සිට පරලෝ සැපත්, එමේ රණසිංහ පියාණන්ට සහ එච්.එම්. බණ්ඩාරමැණිකේ මෑණියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම. මේ යහපත් ආරම්භන ඇතිව හැම දිනාට දහම් වසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පින්කමක්. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රඥාව දියුණු වෙන පිංකම. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පිං කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කර ගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දරන අජන්ත කරුණාරත්න මහත්මයාට, රේණුකා බේගුණවර්ධන මහත්මිය ඇතුළු දරුවන්ටත්, ධර්ම ශ්‍රවණය කරන ඔබ සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. මිය පරලෝ යන්නට දුනෙන් මේ රණසිංහ පියාණන්, එච්.එම්. බණ්ඩාරමැණිකේ මෑණියන් ඇතුළු සංසාරගත සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලයෙන් මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා.
සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද, බුද්ධ ධර්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද, පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද, දායකත්වයේ දරන අජන්ත කරුණාරත්න මහත්මයාට, රේණුකා බේ ගුණවර්ධන මහත්මිය ඇතුළු දරුවන්ටත්, ඔබ හැම දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්ර වෙත්නම් මේ සියල්ලක් දුර වේවා, ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා, හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණනුවන වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.